හරි shallow කියලා කියන්නේ නොගැඹුරු shallowest නොගැඹුරුම ඒ කියන්නේ ගැඹුරුකමින් අඩුම කවුද deepest කවුද deepest මේක deepest ocean එක මොකද්ද දැන් අපි කතා කරානේ ගැඹුරුම Pacific එක එහෙනම් shallowest එක shallowest එක Arctic ocean නොගැඹුරුම හොඳයි largest ආයතන අපිට පුරුදු වචන යන්නේ තියෙන්නේ හොඳයි මෙතනක් තියෙන්නේ සදර්න් ඕෂන් කියන්නේ දක්ෂිණ සාගරය හරි දෙගෙන මෙතන තියෙන ලාජස්ට් කියන හොඳයි දැන් එහෙනම් පොසිටිව් කම්පරේටිව් සුපර්ලේටිව් පිළිබඳව උංචි වචන ටිකක් අපි ඉගෙන ගන්න හදානේ හොඳයි දැන් ඔයාලගේ ග්‍රැමර් බුක් එක ගන්න ග්‍රැමර් බුක් එක අරගෙන ඩේට් එක දාන්න හරි හොඳයි ඊට පස්සේ අලුත් පිටුවක් අරගෙන මෙන්න මේ වගුව ටයිප් 1 කියලා ගහගන්න ටයිප් 1 මේක වර්ග 3ක් තියෙනවා වර්ග 3න් පළවෙනි වර්ගය තමයි අද මම ඔයාලට කියලා දෙන්න උත්සාහ කරන්නේ හොඳයි මෙන්න මේ විදිහට ටේබල් එක ගන්න බලන්න सर मुलो अगो में देखा ना उन्दा हरी ओकुम ओकुम दहाय तीनों पाले हटा सर एक मनो पते देख रहा ग्राम है कि पॉजिटिव कंपैरेटिव सुपरलेटिव
හරි සර්. හොඳයි. දැන් එහෙනම් tall. මම ඉස්සෙල්ම ගන්නම් tall කියන එක. හොඳයි. Comparative වල අපි අකට මොකද දාන්නේ ඉගෙන ගත්තා. අකට දාන්නේ taller. ER නේද? ER. ඔන්න මම ඔයාලට ER කියන එක වෙන පාටකින් පෙන්නන්නම්. හරි. ඊට පස්සේ superlative වලට tallest. අකට දාන්නේ EST. EST කියන පළවෙනි එක විතරක් මම ඔයාලට කරා වැඩි. හරි. ඔක්කොම සෙන්ටර් කරන්නම්. සෙන්ටර් කරලා හොඳයි. long. හොඳයි. long කියන්නේ කොපමණ හොඳද? ඉතින් අපිත් ලියන්න ඕනද? long. ඉස්සෙල්ලා පුතේ ඉස්සෙල්ලා අහගන්න අපි පස්සේ ලියව ගමු. හරි. අපි long කියන එක අගට මොකද කරන්නේ? er දානවා. superlative හදන්න er දානවා. එහෙනම් ඔව් sorry comparative වලට superlative වලට අගට දානවා කවුද? est. අගට EST දානවා. හොඳයි. දැන් එහෙනම් ඔයාලා ක්‍රමේ දන්නවනේ. හොඳයි. මේ දෙක ලියාගෙන තුන්වෙනි එක තනින් කරන්න බලන්න. සෑ ඉදිරිය අපි රතු පෑනෙන් පෙන්වන්න පිටිපස්සේ අර දාන අකුරු දෙක. හරි කමක් නැහැ. ඔයාගේ කැමැත්තක්. ඒක යටින් ඉරක් ගැහුවත් ඇති. නැත්තම් වෙන පෑනකින් ලිව්වත් කමක් නැහැ. ඉතින් මේ 4යි 5යි මේ ටික කරන්න බලන්න. තනින්. පස්සෙනික දක්වා. I have finished. Oh, I have finished. Young. එහෙනම් අපි අගට දාන්නේ ER youngest EST superlative smaller එහෙනම් smallest old sir හරි වැරද්ද දාගන්න සර්. හරි මෙතෙන් ටෝනේ නෑ පුතේ හරි වැරද්ද දාගන්න යන්න එපා. මොකද මේ තමයි අපි ලියා ගන්න එකනේ මේක. මේක තමයි අපේ තීරි නෝට් එක. හොඳේ. ඕල් කියන එකකට EST දාපුවාම නෑ හැදෙනවා. හරි වැරද්ද දාගන්න යන්න එපා. හරි. හොඳයි. දැන් ඒතර මේකේ අඩුපාඩු තියෙන විතරක් හදා ගන්න. හරි. දැන් මෙන්න මෙයා දිහා බලන්න. ෆැට්. හොඳයි දැන් මෙහෙම මෙයාගේ ER දැම්මොත් වැඩේ වැරදි. මොකද්ද වැරද්ද? මං කිව්වා සමහර ඒ වගේ අන්තිම අකුරු ඩබල් වෙනවා. ඩබල් වෙනවා. අන්තිම අකුරු ඩබල් වෙනවා. එතකොට සුපලටිව් වලටත් ඒක අදාළයි. EST දාන ඩබල් වුණාට පස්සේ හොඳයි. දැන් මම දෙන්න හදන්නේ අන්තිම අකුරු ඩබල් වෙනේවා ටික. ලියා ගන්න ඕනේ ඈ. මේ ටික ලියා ගන්න.
I have finished. I have finished. I have finished. I have finished. හොඳයි ස්ට්‍රෝං කියන එක සාමාන්‍ය පරිදීකක් ස්ට්‍රෝං ක ඒක ඩබල් වෙන්නේ නැහැ ස්ට්‍රෝං ගස්ට් හොඳයි එහෙනම් මේ 10 වෙනි එකත් ලියාගමු ඒක තමයි පළවෙනි වර්ගයේ I have finished. හරි. දැන් ඔයාලගේ දැන් ඔයාලගේ මේ comparative table එකේ තව ඉඩ තියෙනවනේ ද තව වචනයක් දාන්න. හොඳයි. මෙන්න මේ වචනේ මතක තියාගන්න toler එක හැම වෙලෙම එනවා. හොඳයි. ඒක මම මේකට දාලා වෙන පාටක් තෝරගන්නම්. දැන් මතක තියාගන්න comparative හැම වචනයක් එහා පැත්තෙම කවුද ඉන්නේ? දැන් කියන පදේ එන්න ඕන මෙයා ළඟින් හෝ ඈතින් තේරුණාද හොඳයි මම මේක yes sir ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ sir ඒ පදය හොඳයි දැන් මම කියනනම් ඔයාලට උදාහරණ අරගෙන comparative වලට එහා පැත්තේ අනිවාර්යෙන්ම දැන් කියන පදේ එන්නම ඕනේ ඒ වගේම superlative වලට කලින් අනිවාර්යෙන්ම the කියන පදේ එන්න ඕනේ ඒකත් මම අර පොන්ට් එකෙන්ම දෙන්නම් the එතකොට මං කියන්නම් මේක මං පේස්ට් කරලා ඉවර වෙලා හොඳයි tall taller than the tallest හොඳයි දැන් එතකොට taller කියන එකේ තේරුම තමයි වඩාත් උසයි කියන එක. එතකොට වඩාත් කියන කෑල්ලේ අර්ථය than කියන එකෙන් තමයි අරන් දෙන්නේ. තේරුණාද? taller කියන එකට අර්ථයක් නැති වෙනවා තනියම වොත් than නැතුව වඩාත් උසයි. ඒතර වඩාත් උසයි කියන අර්ථයට සිංහලනුත් වචන දෙකක් එකතු වෙනව නේද? උසයි තනි වචනයක් වඩාත් උසයි. වචන දෙකක්. එහෙනම් taller than. than කියන එකෙන් තමයි වඩාත් සංසන්දනයක් අර්ථ දක්වන්නේ. පෙන්눔 කරන්න. superlative එකේදී උසම the tallest. මතක තියාගන්න එක නීතියක්. comparative වලට අනිවාර්යයෙන්ම than යෙදෙනකොට superlative වලට කලින් the කියන පදේ එනවා. पाड़ कर tall taller than the tallest long longer than the longest young younger than the youngest small smaller than the smallest old older than the oldest fat fatter than the fattest thin thinner than the thinnest hot hotter than the hottest big bigger than the biggest strong stronger than the strongest therunada comparative walta aniwaryenma than kiyana pade denakota superlative walta aniwaryenma the kiyana pade eno hari den ehenam oyala medik ekathu karaganna usaha karanna balanna उसे මේක ස්ක්‍රීන්ෂොට් එකක් කිහිම ගහගෙන ගෲප් එකට දාන්නකෝ පස්සේ කෙනෙකුට බලා ගන්නත් එක්ක සර් මම දාන්නම් අපුද දාන්න හරි
सर रूप के लिए दान बैने हरी मटे ये वाला मैं गुप्त को होट करना मुको दो आलात ते के गुप्त के दिया गाने पहले ऐसी के टें और एक के निक दान वा मेरे के ग्रुप तीनों को ले चाह करने के लिए उनमें एक ग्रुप के में चाह करनो इधर पासे डेटा फ्री देने वाले के लिए उनमें मुका कर चाह करनो ये मन तब मुका कर रूप या कर के ने मेरे के चाह नो करो मेहम भी नो की नो अंत में भी नहीं देह मोम हो चाह करने का तरफ से ग्रुप की बराए यहाँ दे एडमिन नॉली कर लेती है ने දැන් ආයෙ වන්න එපා මට ඉවලා තියෙන මම ඒක ෆෝවර්ඩ් කරන්න I have finished. දැන් දැන් අපි බලමු කොහොමද කොහොමද මෙන්න මේ tall taller than the tallest. Tall taller than the tallest කියන මෙන්න මේ adjectives තුන. මේ adjectives තුන compare කරන්න කියලා බලමු. හොඳයි. දැන් මං ගන්නවා සත්තු තුන්දෙනෙක්. කවුද මං ගන්නෙ? සත්තු තුන්දෙනෙක්. මම ගන්නවා පළවෙනි සතා dog. දෙවෙනි සතා ගන්නවා elephant. තුන්වෙනි සතා ගන්නවා giraffe. හොඳයි දැන් මේ සත්තු තුන්දෙනාගෙන් උසම සතා කවුද දැන් 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 ඔයාලා හිතින් මට දැන් රූප තුනක් ගන්න කියලා ආයන නිසා ජිරාෆ් එලිෆන්ට් ඩොග් මේ තුන්දෙනාගෙන් උසම සතා මොකද ජිරාෆ් ඩොග් එහෙනම් මෙතන මෙතන tall taller than the tallest කියනකින් ජිරාෆ්ට අදාළ මොකද්ද the tallest the tallest ඊට පස්සේ මේ දෙන්නගෙන් වඩා තුස කවුද? elephant elephant එහෙනම් taller than ඉන්නේ කාටද? elephant ද dog ද? elephant elephant අන්න හරි taller than dog දෙන්නේ මොකද්ද? සංසන්දනයක් නෑ උසයි. බල්ලා උස සතෙක් නේද? කූසට වැඩිය කූසට වැඩිය ගෙම්බන්ට වැඩිය උසයි තමයි. හරි. උසම නෑ. හරි. දැන් එහෙනම් මම මේ වාක්‍ය තුන ලියන්න හදන්නේ dog is a tall animal බල්ලා කියන්නේ උස සතෙක් හරිනේ අන tall කියන එක මම bold කරලා underline කරා ඊට පස්සේ මම දැන් සංසන්දනාත්මකව elephant අලියා උසයි බල්ලට වැඩිය එහෙනම් elephant තේරෙනවද අනේ අහගන්න පුතේ ඉස්සෙල්ලා ලියා ගන්න එක නෙවෙයි අංක එක අහගන්න ඕනේ. එහෙනම් අලියා උසයි බල්ලට වැඩිය. එහෙනම් elephant is එයාගේ ඉස්සරහින් තියෙන මොකද්ද? taller than කවුද? taller the dog. මම the දාලා ලියන්නම්. උදවිය අදාළ නිසා. Elephant is taller than the dog. හරි. Giraffe. The giraffe is the tallest. Giraffe තමයි උසම. හොඳයි. දැන් එහෙනම් මේ සතු තුන්දෙනාගෙන් dog උසයි elephant වඩාත් උසයි
giraffe tallest isama ehenam the dog is a tall animal balla kiyanne usa sate the elephant is taller than the dog aliya usai ballata wediya the giraffe is the tallest giraffe tamai usama den ehenam tall taller than the tallest meka yodapu aakare pilibanda monowa hari gatluwak wala langa thiyenada therun nadda pahedili nadda gatluwak naha ne හරි දැන් එහෙනම් අංක 1 දැම්ම tall කියලා ලියාගත්තා අන්ඩර්ලයින් කරන්න අවශ්‍ය නැහැ ලියාගත්තා එහෙනම් යටින් මේ ටික ලියා ගන්න ඕකේ පැහැදිලි කියලා විශ්වාස කරනවා හරි නේද මේ ටික ලියා ගන්න යටින් අර වගුවට යටින් හොඳයි මේ ටික ලියාගත්ත නේද ඔව් සර් නෑ හා හරි හරි තව තව තප්පර 10ක් විතර දෙන්නම් හොඳයි වෙලාව ඇති කියලා හිතනවා මම යනනම් ඊළඟ පිටුවට හරි සර්
හොඳයි. දැන් ඔන්න පුංචි විස්තරයක් සර් පෙන්වන්න හදන්නේ. මේක පේනවනේ මහවැලි රිවර් මල්වතු රිවර් කලාඔය මේක තමයි ලංකාවේ තියෙන දිගම නේද ගංගා තුන මේකේ දිග ගැන නම් එච්චර මම දන්නේ නැහැ හරියටම 200 ගණනක් තමයි මතක විදිහට මේක 300 ගණනක් කියලා තියෙන කමක් නැහැ මම මේක ඉන්ටර්නෙට් එකෙන් දැන් ගත්තේ එතකොට 200 224 වගේ මතක මට 335ක් හරි කමක් නැහැ කොහොමත් අංක 1 මහවැලි අංක 2 මල්වතු 3 වෙනි එක කලාවය හොඳයි දැන් මම ගන්නවා එක ඇඩ්ජෙක්ටිව් එකක් long කියන එක දැන් long ගත්තොත් එහෙනම් අනිත් පැත්තේ ඉන්නවා කවුද longer than කියන එක ඊට පස්සේ තව අනිත් එක නะ කවුද ඉන්නේ the longest मलवाई කලා longer than කියන්නේ ඊට පස්සේ කලා ඔයට longer තමයි අයිති වෙන්නේ හරි දැන් අපි ලියමු නේද long දැන් අපි ලියමු පළවෙනි එක එහෙනම් මට කියන්න ඕන මහවැලි තමයි දිගම ගඟ එහෙනම් කොහොමද කියන්නේ නැත්නම් අපි පටන් ගමුකෝ දිග කලා ඔය දිගයි හරිනේ එහෙනම් කලා ඔය is a longer than महावैली එකඟයි නේද මේ ටිකට? හරි. දැන් එහෙනම් හොඳයි. දැන් එහෙනම් ඔයාලා මේකත් ලියා ගන්නකො. ඊළඟ එක තනියම ලියලා පෙන්නන්න ඕන. මම දන්නේ නැහැ. අංක දෙක හොඳේ මෙයා. උත් examples. අර අපි ලියමු පිළිවෙලටම නෙමෙයි.
ලබන සති ඔන්ලයින් පේපර් එකක් සර් උදානම් කරන මාසික පරීක්ෂණයේ විදියට හැමෝටම ලකුණු දෙන්න පුළුවන් ලකුණු 100න් අපි ලබන සතිය කරමු දැන් අපි ග්‍රැමර් කොටස් ටික සම්බන්ධ කරලා මම ඔයාලට පේපර් එකක් හදමින් පවතිනවා ඒ කියන්නේ ලබන සතිය අනිවාර්යයෙන්ම ඔන්ලයින් ටෙස්ට් පේපර් එක හම්බ වෙනවා හොඳේ I have finished. 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 I have finished, sir. I have finished, sir. I have finished, sir. හොඳයි දැන් හැමෝම එක්ක ඉවරයි නේද? අපි යන් අංක 3ට. මම මෙතනදී පාදක කරගන්න උස කියන එක. උසට කියන්නේ අපි high කියලා. එහෙනම් comparative higher than superlative වලට the highest. අපි දන්නවනේ අපි විදිය. හොඳයි. මේකට මම පදනම් කරගන්නවා ලංකාවේ තියෙන උසම කඳු තුනක්. මේකේ මම පළාතත් අයින් කරනවා. ලොකු කරන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න හොඳයි මොකද්ද මේ කඳු තුන පළවෙනි කවුද විදුලි තලාග ඊට පස්සේ දෙවෙනි එක්කෙනා කිරිගල්පත්ත කිරිගල්පත්ත කවුද තුන්වෙනි උසම කඳ ලංකාවේ අදම්ස් මොකද්ද මේ කඳ ආදම්ස් වී ඔව් අපි මේකට සිංහලෙන් කියන ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ ඇඩම්ස් පීක් කියලා. කාටද කියන්න පුළුවන් මේ ඇඩම්ස් පීක් කියන කන්දට සිංහලෙන් කියන නම? ශ්‍රීපාදේ? අන්න හරි. ශ්‍රීපාද කන්ද. මේක ඔයාලා දැනටමත් දන්නේ නැත්නම් ඇත්තටම මේක ඔයාලගේ නේද වොකැබුලරි ලිස්ට් එකේ තියෙන්න ඕන. ඇඩම්ස් පීක් කියන්නේ ශ්‍රීපාදේට ඉංග්‍රීසි වලින් කියන නම. සුද්ධ දාපු නමක් මම නම් මේකට එකඟ නෑ මේ ආදම්ගේ කන්ද කියලා කියනවා. එතකොට මේ යාලා යාලාගේ ආගමනුකූලව මේක ඇඩම් ස්පීක් කිව්වට අපි මේක ශ්‍රීපාද කියලාම තමයි ඉංග්‍රීසි වලනොත් අපි පාවිච්චි කරන්න ඕනේ. ඇඩම් ස්පීක් කියන එක දැනට මම දෙන්නම් ඔයාලගේ නොලෙජ් එකට. මේක දැනගෙන ඉන්න ඕනේ. හැබැයි පාවිච්චි කරන ශ්‍රීපාද ඉංග්‍රීසි වලින් ශ්‍රීපාදම තමයි. හරි. දැන් එහෙනම් මම මෙතනින් එහාට ලියන්නේ නැහැ. දැන් එහෙනම් ඔයාලා පොසිටිව්, කම්පරේටිව්, සුපර්ලේටිව්ස් වලින් මේ කණු තුන විස්තර කරන්න මට දැන් අර examples දෙකක් කරා ඒකට අනුව තේරුණා නේද? ඔව් සර්. හරි ඒ විදිහටම කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ පුංචි අවබෝධයක් ගන්න.
අපි බලමු නේද එහෙනම් මේ තුන් දෙනාගෙන් කාටද බලමු හයි higher than the highest හොඳයි මේ තුන් දෙනාගෙන් උසම කෙනා තමයි පිදුරු තලාගල එහෙනම් අපිට the highest the highest කෙනෙක් ගන්න වෙන්නේ පිදුරු තලාගලට හරි ඊට පස්සේ කිරිගල් පොත්තට අපිට දාන්න වෙන්නේ higher than ඊට පස්සේ superlative නැත්නම් positive අවස්ථාවට high උසම උස කියන සංසන්දනයක් නැහැ හොඳයි දැන් එහෙනම් අපි පටන් ගමු Adam's peak වලින් එහෙනම් Adam's peak is a high mountain එහෙනම් අපිට කියන්න පුළුවන් කිරිගල් පොත්ත is higher than Adam's peak අඩුපාඩු තියෙනවා නම් හදාගමු ඊට පස්සේ තුන්වෙනි එක superlative පිදුරු තලාගල is the highest mountain හොඳයි ඔයාලගේ උත්තරත් මේකමද වෙනස්ද බලන්න ඔකමයි සර් ඔකමයි අඩුපාඩු තියුණා නම් හදා ගන්න
හොඳයි ඊළඟ අවස්ථාවට මම ගන්නවා big කියන අවස්ථාව biggest bigger than biggest the biggest oh the biggest තමයි හරි දැන් එහෙනම් මම තෝර ගන්නවා මේකට සත්තු තුන්දෙනෙක් හරි ලොකු සතෙක් මම තෝර ගන්නවා pig කියලා ඌරා 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 කියන්නේ ලොකු සතෙක් නේද ඊට පස්සේ තෝර ගන්නවා ඌරට වැඩිය ටිකක් ලොකු සතෙක් කව් ඊට පස්සේ ලොකුම සතා විදිහට මම තෝර ගන්නවා මේ තුන්දෙනාගෙන් elephant හොඳ දැන් එනම් පුතේ කියන්න කලින් එකේ අර මේ කඳු එකේ තුන්වෙනි කඳ මොකද්ද අර විශාලතම එක ඇඩම් ස්පීක් එවත් ශ්‍රීපාද කඳ මේ තියෙන්නේ හා හරි හරි සර් හරි නේද හොඳ දැන් එනම් මේකෙන් ලියන්න බලන්න ඔයාලා මේකත් කරන්න සර් මේකත් කරන්න මේකත් අර වගේම ලියන්න ඔයාලගේ නොලෙජ් එක පාවිච්චි කරලා ලියන්න I have finished, sir. We have finished, sir. I have finished, sir. I have finished, sir. දැම්මන් තෝර ගන්නවා මෙතන ලොකු කෙනා පිග් සංසන්දනයක් නෑ ද දාන්න පුළුවන් නමක් නොවන නිසා සතෙක් නේද Pig is a big animal. ඇත්තටම ලොකු සතෙක් නේ නේද? හැබැයි හරක ලොකුයි ගවය ලොකුයි ඌරට වැඩිය. The cow is bigger than the pig. තුන්වෙනි එක the elephant. The elephant is the biggest animal හොඳයි එහෙනම් ඔයාලගේ උත්තරේ මේකද බලන්න ඔව් සර් හොඳයි අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න මේක තමයි ඔයාලගේ ආන්සර් එක වෙන්න ඕනේ
හොඳයි දරුවෝ. දැන් ඔන්න ඔයාලගේ exam එකේ ප්‍රශ්න එක විදියක් මේ තියෙන්නේ. හොඳයි. Complete the table. හොඳයි. දැන් එහෙනම් මම වෙන මුකුත් කියන්නේ නැහැ. Complete the table. ඔයාලගෙන් එච්චරයි ඉල්ලන්නේ complete the table. මේ table එක ඇඳගෙන මේක complete කරන්න බලන්න. තේරුම වශයෙන් නම් මම පස්සේ අවසානයේදී discussion එකෙදි කියන්න. මෙතන තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12. एग्जांपल के लिए अंडों ने अभी मेरे को दंतमत ली रहती है ने मंगे को वाहन नंग सर मेरे को वागुआ गहागने कराना वागुआ गहागने कराना तो वो तो पहले दिल्ली पे अभी लिए मुझे तो नहीं पॉजिटिव कंपेरेट कंपेरेटिव ये वाचन टिक गुरु एंडों ने superlative positive comparative superlative ुकेंड පිටු අංකය අපි කරේ කලින් එකේ 107 වගේ නේ නම් පිටුවක් 109 එතනම යට තියෙන්නේ මේක
I have finished, sir. I am finished. හොඳයි තව වෙලාව කෝණෑයි විතරක් මට මයිකේ කෝන් කරන් කියන්න බලන්න සර් චුට්ටක් ඉන්න හරි සර් චුට්ටක් ඉන්න හරි තව විනාඩියක් හරි තව විනාඩියක් දෙන්නම් හරි
I have finished. වෙලා ඇති නේද දැන් හොඳයි හොඳයි deep මොකද comparative එක deeper than deeper than superlative එක the deepest. The deepest. Simple. Simpler than. Oh, simpler. Simpler. Pronounce simpler. Simpler than. Simpler than. Simpler than. It passes superlative weaker. The simplest. The simplest. Simplest. The simplest. Hurry. ඊළඟ එක shallow නොගැඹුරු කියන අර්ථය එහෙනම් shallower than ඊට පස්සේ superlative the shallowest the shallowest the shallowest the shallowest the shallowest හරි මේවා ලේසි නේද अंतिम चुट्टक मम्मी बला warmer than the warmest on the old older than let me liyanne meka api liwwa old older than the oldest Young, younger than the youngest. High, higher than the highest. Cold, colder than the coldest. මේව එකම රටාව. මට කවුරුද කියන බලන්න කොහොමද මේ මේ ඊළඟ එක ලිව්වේ කියලා busy. කොහොමද busier than කියලා ලිව්වේ? කියන බලන්න. B U. හොඳයි. කවුරු හරි කෙනෙක් busier මෙහෙම ලිව්වා නම් මේක වැරදි. ඔයාලා දන්නව දැනටමත් නීති අනුව y අකුරෙන් ඉවර වෙන ඒවා ළඟ බබල් එකක් තිබුණ නැත්නම් y කපලා i දාන්න ඕනේ ඊට පස්සේ තමයි er දාන්න ඒ කියන්නේ busy මෙහෙම ලිව්වොත් වැරදි මෙහෙම දානව නම් y කපලා i අකුර දාලා තමයි ඉන්න ඕනේ busy than තේරුණාද ඊට පස්සේ the busiest කියන එකත් එහෙම busiest The busiest. Slow අර විදිහම තමයි. Slow, slower, er, est එනවා. ආයිසරයක් funnier than කියලා කොහොමද ලිව්වේ?
මෙහෙමද ලිව්වෙ ෆනියර් කියලා n i e r අන්න හරි i e r n ඕනේ කම්පරේටිව් එකට ඊට සුපරලේටිව් එකටත් අර වගේම තමයි ද ෆනියස්ට් හොඳයි එතකොට මෙතන 12න් ඔයාලගේ හරි ගාන දාන්න බලන්න එතකොට මේ y අකුර තියේදී r දාපුවා හරිසේ ගණන් ගන්නෙ නෑ හරි 12න් දාන්න බලන්න ඔයාලගේ answers 12න් කීයක් හරිද කියලා දැන් 12න් 12ම හරි කලාතුරකින් වගේ නේද සම්ිට අයගේ එකක් හරි වැරදි යාර මතක නෑ නේද y අකුරෙන් ඉවත් මොනවා හරි අපි ඇඩ් කරනකොට y අකුරේකට දෙන්නේ නෑ ඉතින් y අකුරි ඉවත් කළා i දාලා තමයි වැඩි කරගෙන යන්නේ හැමෝගෙම ප්‍රෝග්‍රෙස් එක දාන්න මම බලාගෙන ඉන්නේ හොඳයි අපි අද ඉගෙන ගත්තේ ටයිප් 1 නේ නේද දැන් මේකේ ටයිප් 2 සහ ටයිප් 3 කියලා වර්ග තව දෙකක් තියෙනවා එතකොට ඒක අපි පස්සේ බලමු හොඳයි දැන් අපි සූදානම් වෙනවා උන්ගේ ප්‍රශ්න කිහිපයක් කරන්න මේ කොලම්බස් 7 මියුසියස් කොලෙජ් එකේ සෙකන්ඩ් ටර්ම් ඉවලුෂන් ටෙස්ට් පේපර් එකක් කෝලෙට දීපු හොඳයි දැන් මේ අපි ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ මම මේ ටියුට් එක ඔයාලගේ ගෲප් එකට දානවා කැමති කෙනෙකුට print ගන්න පුළුවන් මේ පළවෙනි ප්‍රශ්නේ මම මුහුත් පැහැදිලි කරන්නේ නැහැ මේක උපදෙස් ටික කියවලා තනියම කරන්න බලන්න ප්‍රශ්න ලියන්න එපා උත්තර විතරයි ලියන්න ඕන මේක ලියන්න ඕනේ ඔයාලගේ එක්සර්සයිස් බුක් එකේ හරිද This ticket an inky one. Select a suitable collective noun from the list and write it in the space provided. ඒ කියන්නේ ඔයාට කලෙක්ටිව් මේක වෙනුවට ප්ලේයර්ස් වෙනුවට ඔයාට දාන්න පුළුවන් තනි කලෙක්ටිව් නවුන් එකක් මෙතනින් තෝරගන්න. ඒ කියන්නේ ප්ලේයර්ස් කියන එක දැන් ගත්තොත් එහෙම ඇත්තටම ටීම් කියන එකනේ මැච් වෙන්නේ. එතනදී ඔයාලට ටීම් ඔෆ් ප්ලේයර්ස් කියලා ලියන්න ඕනේ නෑ. ප්ලේයර්ස් වෙනුවට ටීම් කියලා දාන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන select a suitable collective noun from the list and write in the space provided එනම් මේක වෙනුවට දාන්න පුළුවන් collective noun එක තමයි අපි ලියන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ players වෙනුවට team කියලා දාන්න තියෙන එක ලිව්වම ඇති.
I have finished, sir. 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 මේක ලේසි ඇත්තටම මම මේකේ arrows වලින් පාවිච්චි කරන්නම් team මෙතෙන් තෙන්නේ soldiers වෙනුවට මොකද්ද මෙතනින් දාන්න පුළුවන් collective noun එක true oh true आयुध ඒ සම්බන්ධයෙන්ද කියලා කියවෙන supplies කියලා කියන්නේ සැපයුම්. එහෙනම් soldiers උනට තමයි troop වෙන්නේ. The people watching the show. Show එක නරඹන මිනිස්සුන්ට කියන තනි collective noun එක මොකද්ද? Audience. Audience වචනේ pronounce කරන්න හරියට. Audience. 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 The audience are excited to see the play. Play කියන්නේ නාට්‍යයට. හොඳේ. මේ නාට්‍ය බලන්න නේද යාලා ඉන්නවා පුළු පුනා බලා සිටිනවා. කතම අදහස birds කියන එකට ලේසි මොකක්ද දෙන්නේ flock flock the flock fly to the next tree flock of birds කියන එක pack of wolves මේක ලේසි pack of wolves කියන්නේ වෘක රැළ the pack work together to find food and shelter shelter කියන්නේ සෙවන හොඳයි මේක හරිනේ හැමෝගෙම මේක ලේසි उत्तर book වෙන්න ඕනේ. හොඳයි. දැන් එහෙනම් පළවෙනි එකේ teacher record book වෙන්න බෑ. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ කියලා ඔයාලා දන්නවා. එහෙනම් ඔයාලා ප්‍රශ්න අංක දෙම්මා, අනු අංක ටික දෙම්මා. ඊට පස්සේ උත්තරය. උත්තරය ඒකවල සම්පූර්ණ ෆ්‍රේස් එකක්. ඒ කියන්නේ පළවෙනි එකේදී මාලාස් book ලිව්වා වගේ දෙවෙනි එකේදී මෙන්න මේ ඔක්කොම ටික ලියන්න ඕනේ apostrophe එක දාලා. හරි කරන්න බලන්න. මං හිතනවා මං කියපු එක ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔව් සර් හරි කරන්න බලන්න මම මේ ටියුට් එක ඔයාලගේ ගෲප් එකට දාන්නම් සර් ස්ක්‍රීන් එක පේන්නේ සර් ස්ක්‍රීන් එක පේන්නේ සර්
sir. Okay, and put it. So I screen study practice. Pain at the pain. Then pain on it. Hurry. You are right, sir. Sir, this study package. එක පුතේ මම අර කිව්වේ self study pack එකක් ඔයාලා තනියම එක කරන්න මම උත්තර ටික ඉස්සරහදී දෙන්නම් ටික ටික. හොඳේ අද අපි මේක කතා කරමු. I have finished the I have finished the I have finished the Sir, screen එක share කරන්නකෝ. හරි විනාඩියක් ඉන්න. ඔයාලගේ දරුවනේ මයික්‍රෝෆෝන් ෂෝට් කරගන්න එපා මුකුත් කතා කරන්න ඕන නැත්තම් හොඳේ මයික්‍රෝෆෝන් ඔෆ් එකේම තියාගන්න හොඳයි මම ආන්සර්ස් ටික කතා කරන්නම් පැහැදිලි ඇති කියලා විශ්වාස කරනවා හොඳයි මේක ලේසි we were able to ඔපිට හරි වැරද්ද දාගන්න we were able to get the teacher record book signed හොඳයි මොකද්ද මේකින් කියන්නේ We were able to get the teacher record book signed. හොඳයි. පන් අර ඔයාලගේ තියෙන පන්ති වාර්තා පොත කියලා. We were able අපිට teacher ඒ කියන්නේ ගුරු වාර්තා පොත සයින් කරගන්න පුළුවන් වුණා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයාලගේ පන්ති කාමරයේදී ඒ විෂය ඉගෙනනවා කියලා ගුරුවරුන්ගෙන් record book එකේ සයින් කරගන්න එපා. එනනම් මේ teachers record book. හැබැයි teachers record book කිව්වට පස්සේ කොහොමද ලියන්නේ? කියන්න බලන්න. teachers record. හරි teachers කියනකොට ඔයාලට ක්‍රම තුනක් තියෙනවා ලියන්න. එකක් තමයි පළවෙනි එක මෙහෙම දෙවෙනි එක teachers තුන්වෙනි එක මම එතනින්ම ලියන්නම්.
මේකෙන් පළවෙනිකද දෙවෙනිකද තුන්වෙනිකද දෙවෙනික 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 දෙවෙනි එකේදී ගුරුවරයෙක්ගේ රෙකෝඩ් බුක් එක 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 ගුරුවරුන්ට එක එක පොත් නෑ නේද ගුරුවරුන්ගේ වාර්තා පොත උත්තරේ ඉන්නේ තුන්වෙනි එක teachers record book හදා ගන්න වැරදි දින ඈ ගුරුවරුන්ගේ වාර්තාපත ගුරුවරයෙක්ගේ නෙවෙයි ගුරුවරු නෙවෙයි කොහොමද ප්ලූරල් එකෙන් එන්න විදියක් නැහැ apostrophe එක දාන්න ඕනේ අපි හරි principal's office එක ලේසි නේද principals කියනකොට මෙහෙම එන්න බෑනේ විදුහල්පති වරුන්ගේ ඔෆිස් එකක් ස්කෝල් එක නෑනේ විදුහල්පති වරුන්ගේ ඔෆිස් කියලා විදුහල්පති කාර්යාලය කියලා කියන්නේ එහෙනම් principal's office හරි නේද පැහැදිලි නේද the wicked witch දුෂ්ට මන්ත්‍රකාරිය wicked කියන්නේ දුෂ්ට witch කියන්නේ මන්ත්‍රකාරිය cut the mice tail මොකද mice tail කියන්නේ mice tails කියන්නේ වලිග mice කියන්නේ මොකද මීයොන්ගේ නැට අන්න හරි බහුවචනාර්ථේ මීයොන්ගේ එහෙනම් බහුවචනාර්ථකදී ඔයාලා දන්නවා නේද මීයොන්ගේ නැටි මේක තමයි උත්තරේ හරිද මවුස් කියන්නේ දැනටමත් mice කියන්නේ බහුවචන නිසා බහුවචනයක දීලා තියෙන බහුවචනයක අපිට apostrophe දාන්න පුළුවන් mice stay හරි ඊළඟ එක ලේසි mothers and bag කියන එක ලේසිනේ මේක මේකත් ලේසි ඔයාලගේ පොතෙත් මේක තියෙනවා PU pills book I forgot to bring my PU pills book හරි නේද දැන් එකකින් ඔයාලට පරණ පාඩම් ටික මතක් වෙනවා හොඳයි දැන් එහෙනම් ඊළඟ ප්‍රශ්නේ ඔයාලා gedirdi කරන්න ඕන ඊළඟ මේ ටියුට් එකේ ප්‍රශ්න ටික gedirdi කරන්න ඕන හොඳයි ලබන සතියේ ඔයාලට ටියුට් එක ඔයාලගේ ආයතනයෙන් ගන්න පුළුවන් මේ විස්තර දානවා දැන් මේ සතිය දාන්නම් කිව්වට මම හේතු කිහිපයක් නිසා දැම්මේ නැහැ ලබන සතිය අනිවාර්යයෙන්ම සීළු දෙනාටම සඳුදා ඉඳලා මම group එකේ විස්තර දාන්නම් ඔයාලා group එකෙන් update වෙන්න group එකේ තිබුණ නැත්තම් ටියුට් එකක් නැහැ කියලා ඔයාලා ආයතනයෙන් ගිහලා අහන්න එපා ටියුට් එකක් තියනවද කියලා පුතේ හොඳේ මම group එකේ කලින් විස්තර දාලා තමයි ඔයාලට ඒ පණිවිඩය දෙන්නේ. හරිද? group එකේ තිබ්බොත් මෙන්න මෙහෙම ටියුට් එකක් තියෙනවා කියලා ආයතනෙන් ගන්න දාලා තිබුණ නැත්නම් ආයතනෙන් ගිහලා අහන්න ඕනෙත් නැහැ. තේරුණා නේද? හරි මම group එකේ දැන් දාන්නම් සඳුදාට අනිවාර්යයෙන්ම සඳුදා සිට ඔයාලට ටියුට් ටික හැමෝටම ගන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙට මදාලව ඊළඟ සතියේ මම විස්තරات එක group එකේ දානවා. කලින් එක ටිකක් දාන්නකෝ screen එකේ. හරි පුතේ මේ ඕක මම group එකට දාලා තියෙනවා ඔයාලගේ paper එක අලුපාරු තිබුත් එතනින් හදා ගන්න හොඳේ ඔව් සර් දාලා තියෙනවා මම දාලා තියෙනවා එතනින් බලා ගන්න මම ටක් බලා ඊළඟ ප්‍රශ්න ටික ඔයාලට චුට්ටක් කියලා දෙන්නම් gederedi කරන්න ඕන නිසා මෙතනදි කරන්න තියෙන්නේ correct pronoun එක දාන්න මතක තියා ගන්න එක හිස් තැනට එකයි එන්නේ එකක් දෙපාරක් එන්නේ නැහැ හරිනේ ඒක කරන්න පුළුවන් ඊට පස්සේ picture description එකක් මේකේ වාක්‍ය ටික ලියලා තියෙනවා යාලා අපිට තියෙන histen පුරවන්න විතරයි වැඩේ ලේසි ඔච්චරයි තියෙන්නේ මේ ප්‍රශ්න දෙක ඔයාලා gedirdi කරන්න ඕනේ හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න එහෙම නැත්නම් අදට session එක නවත්වන මොකද අද දවසේ target එක ඉවරයි තේරුණා නේද gedara වැඩ ඔයාලට reading එකක් මම දුන්නා මොකද්ද reading එක page number 107 107 පිටුවනේ තාපල්ලෙහාට යම් මේක රීඩින් එකක් මම ඔයාලට දුන්නා මතකයි නේද රීඩින් එක
Sir, reading class එකේ දි ගන්නවද? හොඳයි. ඔයාලා දාන්න මම අහමුදස කීප දෙනෙක් දි ගන්නවා. පිටුවන් කි මොකද්ද? කලින් අපි කරේ මේ පොසිටිව් කම්පලිට්. 26 නේ. ඒක පහු වුණා එහෙනම්. සර් ඔය 6 වසර පොතද? ආ මේක 6 එකනේ. හරි හරි හරි. 7 එකනේ අපි තිබ්බේ. හොඳයි. ඒ කොටසනේ. හරි ඒකෙම අපි බලමු. මේ 6 එකනේ. පෙරලන්නේ සර්. හරි. හොඳයි. එහෙනම් මතකනේ රීඩින් එක ස්පෙસિෆික් කෝෂන් ගැන ඒක ඔයාලා රීඩින් ප්‍රැක්ටිස් කළා මම ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් දාන්නම් මට මතක් කරන්න. ඊටින් පස්සේ මම ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් දාන්නම් ඒක ඔයාලා ඇහුම්කන් දීලා හොඳින් ඔයාලා අනිවාර්යයෙන්ම මට වොයිස් මැසේජ් එකක් විදියට දාන්න. ඒකට මම ඇහුම්කන් දීලා අරුපාරට ඊළඟ සතිය කියන්නම්. ඒකට ඊළඟ සතිය මම අහඹුලස කීප දිනෙකගේ ලයිව් ගන්නවා. ඒ උපුවයිගේ චෙක් කර ගන්න ඕන නිසා. හරි නේද? එහෙනම් දරුවනේ අපි අදට සෙෂන් එක නවත්තමු. වැඩිදුර විස්තර ඔයාලගේ ගෲප් එකෙන් හොයා ගන්න පුළුවන්. මම විස්තර ටික දාන්නම්. හරි නේද? මොන හරි ගැටු දිනවන නම් අහන්න නැත්නම් අදට සෙෂන් එක නවත්තමු. ගැටලු නෑ නේ ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් මම ඕල් පාටිසිපන්ට්ස්ට මැසේජස් දාන්න හදන්නම් අනේ කරුණාකර අනවශ්‍ය මැසේජස් දාන්න එපා ඕකේ හරි ඕකේ දෙන් ගුඩ් බයි චිල්ඩ්‍රන් හැව් අ නයිස් වීක් ගුඩ් බයි සර් ඕකේ හැව් අ නයිස් වීක් ගුඩ් බයි ඕල් ගුඩ් බයි සර් ගුඩ් බයි ගුඩ් බයි සර් ගුඩ් බයි ඕල්